විභාගයකට ඉදිරිපත් වුණු දරුවෙක් එළියට ඇවිල්ලා කියනවා මම විභාගයෙන් සමත් කියලා. විභාගයේ පවත්වපු විභාග දෙපාර්තමේන්තුවනේ මේ පණිවිඩය කියන්න ඕනේ. ලෝකේ ණයගැතිභාවයේ මූල්‍ය තත්ත්වයේ ආර්ථික ස්ථාවරය පිළිබඳ හොයන්න විවිධ සංවිධාන තිබෙනවා. එතකොට ඒ සංවිධාන හරහානේ මේ නිවේදනය නිකුත් වෙන්න ඕනේ. එහෙම නැතුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජනාධිපතිවරයා නෙවෙයිනේ. ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මේ ජනතාව ගොනාට අන්දන්න. ශ්‍රී ලංකාව ගෙවීම් පැහැරලා තියෙන විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක්. අපි සතුව තියෙන සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.4ක්. ගෙවීම් පැහැරලා හැරලා තියෙන ණය ප්‍රමාණයට වඩා අඩුයි මේ සමස්ත සංචිත. ඒ 5.4ෙත් තියෙනවා චීනය විසින් ලබා දුන් විශේෂ බිලියන 1.5ක තැන්පතුවක්. ඉතින් සුබයිද. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් වැල්පාලමේ යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඕක යන්න තිබුණේ ඔయిత කලින් කියලා. අනුරදිසා නායක මහත්තයාත් කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, වැල්පාලමේ ඉතුරු ටිකත් යන්න වෙනවා කියලා. දැන් අපි කියන්නේ මේ වැල්පාලමේ යන්න බෑ මේ රටේ ජනතාවට. මේ රට ධනය උපදවන මාර්ගයකට අපි අවතීර්ණ කරන්න ඕනේ. ඒ මාර්ගය යනවා මිසක් මේ IMF IMF කියා වැල්පාලම දිහා බලාගෙන දේශපාලන භාවිතාව නෙවෙයි, සර්වජන බල සඳහනේ දේශපාලන භාවිතාව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක් ලබා ගන්න ඕනි. ශ්‍රී ලංකාව දැන් මේ ණය ඉදිරියට ගන්නවා නම් ඒවා ගෙවන්න ක්‍රමවේදයක් හදලා අවසන්. අපි ඒ ගැන සතුටටපත් වෙලා තියෙනවා. මේ රටේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත්, ඒ නිසා දැන් අපි ණය දෙනවා කියලා කියනවා. රටක් බංකොලොත් තත්ත්වයටපත් වුණායින් පස්සේ ආය කවුරුත් අපිට ණය මුදල් දෙන්නෙත් නැහැ, ආධාර දෙන්නෙත් නැහැ. අපි බංකොලොත් නෑ, එහෙම නැත්නම් අපි ඩිෆෝල්ට් නෑ කියලා කියන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ. හිග ණයවාරික ටික ඔක්කොම ගෙවලා ඉදිරි ණයවාරිකත් අපිට නිසි පරිදි ගෙවන්න පුළුවන් කියන එක අපි තහවුරු කළොත් අපටම, අන්න එතකොට අපටම කියා ගන්න පුළුවන් අපි බංකොලොත් නෑ, අපි ඩිෆෝල්ට් නෑ කියලා. දැන් ඇතිලා තියෙන එහෙම තත්ත්වයක් නෙවෙයි දැන්. ඉතින් බංකොලොත් භාවයේ මිදුණීම කරාම අපි සතුරු වෙන්න ඕනේ රටක් වශයෙන්. අපේ ලංකාවනේ බංකොලොත් ආවෙන් මේ මිදෙන්නේ. කවුරු අවිරේ ඇවිල්ලා අපේ රටට වැඩක් කරන්න ආවම අපි එකට ස්තුතිවන්ත වෙන ඕන. අපි එකට හොඳයි කියන්න ඕන. තමන්ගේ එක ඕන ජරා වැඩක් කරොත් හොඳයි කියනවා. අනුන්ගේ එක කොච්චර හොඳ වැඩක් කරත් නරකයි කියනවා. ඒක තමයි මේ රට. මේ රටේ පක්ෂ වලට ගැති වෙලා තියෙන්නේ. රටට ගැති වෙච්ච මිනිස්සු නෑ.